අයිවා බොවන් වාසනාවන්ත සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අදත් ආරාධිතයවත් එක්තුණු පිළිමු දිනාට අද දවසේ අපේ දේශන සඳහා අපිට එකතු වෙන්නේ මානව හැකියා වුණු උපදේශක, ව්‍යවසායකත්ව සංවර්ධන උපදේශක, ලයිෆ් කෝච්, NLP ට්‍රේනර් සසිකා නිමාලි මහත්මිය. තුමිය ලොකු සේවයක් කරන මේ සමාජය දැනුවත් කරලා මේ ව්‍යවසායකත්වය කියන්නේ මොකද්ද, ඒ තුලින් මේ රට ගොඩනගන්න පුළුවන් කොහොමද කියලා අද දවසේ අමතර ආදායම් මාර්ග උත්පාදනය කිරීම සහ ඉති වැදගත් ක්‍රම ගැන කතා කරන්න මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ශස්ත්‍රාණි මාලි මහත්මිය. සියලුම දෙනාට සුබ උදෑසනක් වේවා. ඒ වගේම ආයු බෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි එක දවසක වෙන කලින් දේශනයකදී හමු වුණා වගේ අදත් ඔබත් එක්ක හමු වුණ ගහනවා. හරිම සතුටුයි උදෑසන අපි හමු වීම පිළිබඳව. එතකොට ඉතින් අපි අද කතා කරන මාතෘකාව විදිහට තෝරාගත්තා අමතර ආදායම් මාර්ග උත්පාදනය කරමු කියන කාරණාව. මොකද මේක අද සමාජයත් එක්ක බැලුවහම ඉතාම වැදගත් වෙන කාරණයක් බවට පත් වෙලා තියෙනවා, අමතර ආදායමක් ලබා ගැනීම. මොකද අපි දන්නවා රටේ ඇති වෙලා තියෙන ආර්ථික උද්ධමනයත් එක්ක අපිට තියෙන ආදායම ජීවත් වෙන ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හැබැයි අපි උත්සාහ කරන්නේ නැහැ එහෙම වෙලා තියෙද්දිවත් අමතර ආදායම් මාර්ගයක් උත්පාදනය කරගන්න තමන්ට හම්බ වෙලා තියෙන තම අපි ළඟ දැනට උපයන වැටුප දිහා බලාගෙන ජීවිතේ සමහර විට අපි විඳපු දේවල්, එතකොට ඒ දේවල් බාගෙට අඩු කරලා අපි ආහාර ගත්ත විදිහක් තිබුණා නම් ඒ දේවල් වෙනස් කරලා තියෙනවා මිසක් අපි කණ්ඩායමක් විදිහට රටක් විදිහට උත්සාහ කරලා තියෙනවද කියලා බලන්න ඕන අමතර ආදායම් උත්පාදනය කරන්න. මං හිතුවා මේක මං කලින් කරා එක වැඩසටහනක් ඔබත් එක්ක මූල්‍ය සාක්ෂරතාවය කියන. මෙන්න මේ මූල්‍ය සාක්ෂරතාවය කියන වැඩසටහනත් එක්කම මේ වැඩසටහන සම්බන්ධ කරලා කතා කරන්න ඕන කියලා මට හිතුණා. මොකද අපි මූල්‍ය සාක්ෂරතාවයේදී කතා කරන්නේ ඔබ උපයන ආදායම ඉතුරු කරලා කොටසක් ඊට පස්සේ තමයි වියදම් කරන්න ඕන. අන්න අර ඉතුරු කරන කොටස අපි ආයෝජනය කරන්න ඕන කියලා. මෙන්න මේක කතා කරන්න ගියාම බොහෝමයක් දෙනා කියන කාරණාවක් තමයි අපි උපයන මුදලවත් අපිට ප්‍රමාණවත් නැහැ ජීවත් වෙන්න. එතකොට අපි කොහොමද ආදායම ඉතුරු මේ යම් මුදලක් ඉතුරු කරන්නේ? මෙන්න මේක හැමෝම කතා කරන මේ දෙයක් බවට පත් වෙනවා. හැබැයි ඔබ දන්නවද ඔබගේ ඔබගේ නිවස ඇතුළ වෙන්න පුළුවන්, ඔබගේ ව්‍යාපාරය ඇතුළ වෙන්න පුළුවන්, ඔබ උපයන යම් ආදායමක් තියෙනවා නම් මේ ආදායම කොයි විදිහටද ඉතුරු කරන්න පුළුවන්? ඔබ උපයන ආදායම ඔබගේ ජීවිතයේ ඉස්සරහට අරගෙන යන්න, ඔබගේ ජීවිතයේ පවත්ව ගන්න, ඔබගේ ව්‍යාපාරයේ පවත්වාගෙන යන්න ඔබට ප්‍රමාණවත්ද? මෙන්න මේ ප්‍රශ්නට උත්තරය අපි හැමෝටම අහන්න සිද්ධ වෙලා තියෙනවා. බලන්න අපි සමහර විට ඔබ උපයන ආදායම, මම උදාහරණයක් කියන්නම්, මේක ව්‍යාපාරයකට සලකලා ගත්තොත් ඔබ මාසිකව උපයන ආදායම අපි හිතමු රුපියල් ලක්ෂ 5ක් කියලා. ඔන්න ඔබගේ මේසේ ලාච්චුවට ඔබගේ ආදායම ඔබට හම්බ වෙලා තියෙනවා රුපියල් ලක්ෂ 5ක්. දැන් ඔබ දන්නවා හරි සතුටුයි, මට ආදායමක් ලැබුණා, මට ලක්ෂ 5ක් ආදායමක් තියෙනවා කියන සතුට ඔබ භුක්ති විඳිනවා. එතකොට ඔබ මේ භුක්ති විඳින්නේ මෙන්න මේ ඔබගේ මේ මේසේ ලාච්චුවට එකතු වෙච්ච ලක්ෂ 5 දිහා බලලා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපට හිතන්න සිද්ධ වෙනවා මේ ලක්ෂ 5 ඇතුලේ ඔබ ගෙවිය යුතු කොයිතරම් දේවල් තියෙන්න පුළුවන්ද? ඔබ සමහර විට ව්‍යාපාරිකයෙක් නම් මේ ඔයාගේ රාජ්‍යවල ලක්ෂ 5ක මාසික මුදලක් හම්බ වෙලා තියෙන්නේ, ඔබට ණය වාරික ගෙවන්න තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි සේවක වැටුප්, පඩි නඩි, විදුලි බිල්, ආදායම් බදු, මේ වගේ විශාල ප්‍රමාණයක් ගෙවීම ඔබට මේ මුදල ඔබට හම්බ වෙච්ච මාසික ආදායම ඇතුලේ තියෙනවා. එතකොට මෙන්න මේ ලක්ෂ 5 දිහා අපි බලන්නේ නැහැ, මේ පහෙන් ගෙවන්න තියෙන සියලුම ගෙවීම් ගැන බලන්නත් ඕන. ඒ විතරක් නෙමෙයි මේ දේවල් ගෙවලා ඉවර වෙලා අපි හිතමු ඔබට අවසානයේ ඉතිරි වෙන්නේ ඔබේ ලාච්චුවේ මාසයකට රුපියල් 10,000ක් නම් මේ 10,000 ඔබ මොකද කරන්නේ? අපිට මෙන්න මේ රුපියල් 10,000 මේසේ ලාච්චුවේ ඉතුරු වෙලා තියෙනවා. මෙන්න මේ 10,000 කොටසක් ඔබ ආයෝජනය සඳහා ඉතුරු කරන්න ඕන. ආයෝජනය සඳහා ඔබ මේ ඔබට ලැබිච්ච ලාභයෙන් මේ සියලු වියදම් ගෙවලා ඉවරුණාට පස්සේ ඔබට ලැබෙන ආදායමේ ලාභයෙන් අපි කොටසක් ඉතුරු කරන්න ඕන මේ ව්‍යාපාරයට ආයෝජනය සඳහා. දැන් මෙන්න මෙහෙම අපි ආයෝජනය සඳහා කොටසක් ඉතුරු කරන්න තියෙද්දී ඔබ මාසේ අන්තිමට ගෙදරට ගෙනියන බඩු මල්ල රුපියල් 20,000ක රුපියල් 15,000ක බඩු මල්ලක් නම්
उबगे व्यापारे उबट हमबेन आदाय मैथुले उब अवसान लाभे विधि विधियट उबगे अतट इन रुपया दह दाहाय अब उब मासे अंतिम उबगे निवस गेनियन मे बड़ मल एक रुपया पहालस दाहाक हिमत रुपया विसी दाहाक ना मुकद कर हरियट उबे व्यापारे उबगे पौलट आदाय मेक व्यापारे वितराक मे उबे पौले मे देम सिद्धवेन බලන්න පවුල ඇතුලේ මම දන්නේ නැහැ ඔබ කී දෙනෙක් ගණනය කිරීම කරලා තියෙනවද කියලා මට මාසිකව හම්බ වෙන ආදායම එහෙමත් නැත්නම් අපිට පවුලක් විදිහට ගත්තාම පවුලට ලැබෙන ආදායම ඔබට තනියෙන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ස්වාමියා බහරයව දෙන්නම ආදායම උත්පාදනය කරන දෙන්නෙක් නම් මේ දෙන්නට හම්බ වෙන මාසික වැටුප වෙන්න පුළුවන් අපි බලලා තියෙනවද ගණනය කරලා තියෙනවද මෙන්න මේ ලැබෙන වැටුප කොච්චරද මාසෙ අපි වියදම් කරන අපිට දරන්න වෙන වියදම් ප්‍රමාණය කොච්චරද ඔබ ගණනය කරලා තියෙනවද එහෙම ගණනය කරන්න කියලා මම අපි කලින් කරපු වැඩසටහනක සාකච්ඡා කරා බලන්න දැන් ඔබ මෙන්න මේ විදිහට ගණනය කිරීමක් කරලා තියෙනවා නම් ඔබට බොහොම වැදගත් වෙයි අද අපි මේ කතා කරන මාතෘකාව මොකද ඔබ ගණනය කිරීම කරලා බලන්න මට ලැබෙන ආදායම මෙච්චරයි මම වියදම් කරන ප්‍රමාණය මාසෙකට මෙච්චරයි සමහර විට මම අර ඉස්සෙල්ලා කතා කරපු ව්‍යාපාරය ඇතුලේ व्यापारे अवसाने इतरवेन रुपया दह दाहाम मुदलाक आयोजने मेन मेहम आयोजने उब निवस गेनियन बड़ू मल रुपया दाहक दह दाह पालस दाहक बड़ मल बलन उबे व्यापारे उबे निवस मुखद सिद्धवे हरियट भी व्यापारे अकेल हितु हेम मे व्यापारे अभी वथुर टैंकी अकना मे टैंकी पुरवाण उब मेकट गेन वथुर अभी गेन अंगल बागि बटे कि अंगल बागि बटे कि वथुर गेन उब मे टैंकी एलियट गण वथुर हरियट अंगल बटे कि एलियट गण कवदावत मे टैंकी पुरवाण अपट हेकिया वंब वेन्नी नेम उनोत् मेक व्यापारे अकुनोत् व्यापारे असार्थक इतकोट मेक ओणम विलावक मे व्यापारे बिंद बैठन पुलवा एवगेम पउल अकुनोत्म मुखद वेन्ने ඔබට ණය වෙන්න සිද්ධ වෙනවා මාසිකව ඔබට හම්බ වෙන ආදායම ප්‍රමාණවත් නැහැ ඔබගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න. එහෙම ප්‍රමාණවත් නැති වුණහම ඔබට සිද්ධ වෙනවා පවුලට ඕන මාසික ආදායම රුපියල් අපි හිතමු 50000ක් නම් ඔබට සිද්ධ වෙනවා ඔබේ නිවස ඇතුලේ මෙන්න මේ කියන 50000ක ආදායමක් හොයන්න. අපි හිතමු ඔබට හම්බ වෙන රුපියල් 40000යි නෝනාගේ මහත්තයාගේ දෙන්නගේ වැටුප එකතු කරාම. එතකොට තව රුපියල් 10000ක එතන හිඟයක් තියෙනවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ මෙන්න මෙතන තමයි ඉතාම වැදගත් කාරණාව වෙන්නේ අපිට රුපියල් 10000ක් ප්‍රමාණවත් නැහැ දැන් අපිට ඉතුරු කරන්න මුදලකුත් නැහැ අපි උපයලා තියෙන ආදායම රුපියල් 40000යි නමුත් ගෙදර වියදම මාසෙකට රුපියල් 50000යි මේ ව්‍යාපාරයකත් මේ වගේ වෙන්න පුළුවන් එතකොට මෙන්න මෙහෙම වුණහම මොකද අපි කරන්න ඕන අනේ මේක හැමදාම මාසෙකට ණයට ගන්නවා ඊළඟ මාසෙත් මාසෙ අන්තිම වෙනකන් කඩෙන් අතේ තියෙන මුදල වියදම් කරලා බඩු ගන්නවා ඉතුරු ටිකට අපි ණයට ගන්නවා මේක දපි කරන්න ඕන මේක හරි ක්‍රමයක්ද කියන එක ඔබ කල්පනා කරලා බලන්න මෙන්න මෙහෙම අවස්ථා මම දන්නවා අපි බහුතරයකට මේ සමාජයේ ඉන්න බහුතරයක් උජ්ජලය මූණ දෙන ගැටලුවක් මේක මේක මෙන්න මේක කිය මේ මූණ දෙන ගැටලුව කියලා කියන්නේ ඇත්තටම අපි මූල්‍ය සාක්ෂරතා දැනුම නැතුව තමයි මේ වැඩේ කරන්නේ අපි කියන්නේ මෙන්න මේ විදිහට මූල්‍ය සාක්ෂරතාවයත් එක්ක මේ ගමන ඔබ ඉස්සරහට යනවා නම් ඔබ උපයන ආදායම ඔබට ප්‍රමාණවත් නැත්නම් අන්න එතනදි තමයි ඔබට වැදගත් වෙන්නේ අමතර ආදායමක් උත්පාදනය කිරීම. කොහොමද මේ අමතර ආදායමක් උත්පාදනය කරන්නේ? මොකක්ද මේ අමතර ආදායම් උත්පාදනය කරනවා කියලා කියන්නේ? අමතර ආදායම් උත්පාදනය කරනවා කියලා කියන්නේ ඔබ ප්‍රධාන වශයෙන් යම්කිසි වෘත්තියක නියැලීලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ප්‍රධාන වශයෙන් ඔබට ආදායම් මාර්ගයක් තියෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන් ඔබ. මෙන්න මෙහෙම ඔබ අමතර ආදායම් මාර්ගයක් තියෙන කෙනෙක් නම් ඔබට ලැබෙන ආදායම ඉතුරු කරන්න ඔබගේ ජීවිතේ පවත්වාගෙන යන්න ඔබගේ ව්‍යාපාරයේ පවත්වාගෙන යන්න ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් අපි ඒ සඳහා වෙනත් ආදායම් මාර්ගයකට යොමු වෙනවා නම් වෙනත් ආදායම් මාර්ගයක් ඇති කරගන්නවා නම් මෙන්න මේකට තමයි අපි කියන්නේ අමතර ආදායම් මාර්ගයක් කියලා. එතකොට මෙන්න මෙහෙම ගත්තාම මොනවද අපිට කරන්න පුළුවන් අමතර ආදායම් මාර්ග. අපි ගත්තාම අපි ආයතනයක් ගත්තොත් එහෙම බලන්න අපි වැඩ කරන බොහෝ පෞද්ගලික අංශය ආයතන වෙන්න පුළුවන් රාජ්‍යාංශය ආයතන වෙන්න පුළුවන්. මෙන්න මේ හැමතැනකම දූරාවලියක් තියෙනවා. මේ දූරාවලිය ඇතුලේ උඩ ඉන්නවා ආයතන ප්‍රධානියා. එතන ඉඳලා පල්ලෙහාට තමයි දූරාවලිය යන්නේ. එතකොට මේ දූරාවලියේ යටම කොටසේ ඉන්න කණ්ඩායම තමයි
වැඩිපුර වැඩ කරන්නේ වැඩ කරනවා කියන්නේ කොහොමද අපේ කායික ශ්‍රමය පාවිච්චි කරලා වැඩ කරනවා අපිට හැකියාව තියෙනවා ආදායම් මාර්ග උත්පාදනය කරන්න යනකොට අපිට පුළුවන් කායික ශ්‍රමය පාවිච්චි කරලා ආදායම් මාර්ග උත්පාදනය කරන්න අපි ළඟ තියෙන මානසික ශ්‍රමය භාවිතා කරලා අපිට පුළුවන් ආදායම් උත්පාදනය කරන්න බලන්න මේ ඔබ කායික ශ්‍රමය හෝ මානසික ශ්‍රමය භාවිතා කරලා ආදායම් උත්පාදනය කරන්න යනකොට කායික ශ්‍රමය කියලා කියන කොටස අපිට තියෙන අපිට ප්‍රමාණයක් පමණයි කායික ශ්‍රමය වැය කරන්න පුළුවන් ඒ කියන්නේ අපි දන්නවා කායික ශ්‍රමය ෂය වෙනවා මේක අපිට වෙහෙස මහන්සිය දැනෙනවා අපිට යම් ප්‍රමාණයකට යම් කාල සීමාවකට විතරයි කායික ශ්‍රමය වැය කරන්න පුළුවන් හැබැයි අපි දන්නවා කායිකව ශ්‍රමය අඩු වුණාට සුළු ප්‍රමාණයකින් කායික ශ්‍රමය වැය කිරීමේ හැකියාව තිබුණාට අසීමිතව ඔබට දායාදයක් හම්බ වෙලා තියෙනවා අපිට මොකද්ද මානසික ශ්‍රමය කියන එක මානසිකව කරන්න පුළුවන් අපට පුළුවන් දේවල් ශක්තිය අසීමිතයි අපි මේ අසීමිත ශක්තියෙන් වැඩක් ගන්නවද අපි මේ කායික ශ්‍රමය තමයි භාවිතා කරන්නේ ආයතනයක් ඇතුළට ගියත් ආයතනයක ඉහළම නිලධාරීන් මානසික ශ්‍රමය භාවිතා කරලා වැඩ කරත් පල්ලෙහා ඉන්න ගොඩක් අය පැවරණ රාජකාරිය කායික ශ්‍රමය භාවිතා කරලා කරනවා හැබැයි අපිට හැකියාව තියෙනවා අමතර ආදායම් මාර්ගවලට යනකොට මෙන්න මේ කායික ශ්‍රමය කියන එක සහ මානසික ශ්‍රමය කියන දෙකටම අවධානය යොමු කරන්න. එතනදී මම තව කාරණයක් ඔබත් එක්ක කතා කරන්න කැමතියි. පුජ්‍යලයක් විදිහට මේ ලෝකෙට ඔබ ආවට පස්සේ ඔබ ළඟ තියෙන අසීමිත හැකියාවන් ඔබ ළඟ තියෙන අසීමිත ක්‍රියාකාරකම් කරන්න පුළුවන් වපසරිය ප්‍රයෝජනයට ගන්නවද ඔබ. බලන්න ඔබ ඔබ සොට් ඇනලිසිස් එකක් මම ඉදිරියේදී කොහොමද ශක්මේ සොට් ඇනලිසිස් එකක් කරන්නේ ඔබ ළඟ තියෙන ශක්තියින් දුර්වලතා තර්ජන කියන මෙන්න මේ දේවල් හඳුනාගන්නේ කොහොමද කියලාත් මම ඔබට දවසක කියලා දෙන්නම් බලන්න අපි නිකන් හරි හොයලා බලලා තියෙනවද අපි ළඟ තියෙන හැකියා දක්ෂතා මොනවද කියලා අපිට තියෙනවද පෞද්ගලික ශේෂ පත්‍රයක් මොකද මෙන්න මේ ඔයාගේ ළඟ තියෙන දක්ෂතා හැකියා අසීමිතයි ඔබ භාවිතා නොකර ඔබ ළඟ බොහෝ දක්ෂතා තියෙන පුළුවන් බොහෝ හැකියාවන් තියෙන පුළුවන් අපිට පුළුවන් මෙන්න මේ හැකියාවන් මෙන්න මේ දක්ෂතාවයන් ප්‍රයෝජනයට ගන්න ඔබ දැන් යම්කිසි වෘත්තියක නියැලීලා ඉන්න කෙනෙක් නම් ඔබ කොලයක් අරගෙන සටහන් කරන්න මගේ ළඟ මුදල් බවට පත් කළ හැකි කොයි තරම් දක්ෂතා තියෙනවද ඔබට යතුරු ලියනය කරන්න පුළුවන් එහෙමත් නැත්නම් සමහර විට ඔබට හැකියාව තියෙනවා හොඳට මේ කම්පියුටර් එකක් පාවිච්චි කරලා ටයිප් සෙටින් කරන්න ඔබට හොඳ හැකියාවක් තියෙනවා දැන් අපි උදාහරණයකට ගත්තොත් රාජ්‍ය ආයතනයක කෙනෙක් වුණොත් එහෙම අපි දන්නවා හොඳට සිංහල භාෂාව ටයිප් කිරීමේ හැකියාව මේගොල්ලන්ට තියෙනවා එතකොට අන්තර්ජාලය හොඳින් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා බලන්න සමහරු ඉන්නවා අපි දන්නවා හොඳට අන්තර්ජාලයේ විවිධ මේ විවිධ කොටස් පාවිච්චි කරන්න පුළුවන් Facebook එකේ දෛනික විශාල වේලාවක් ඔබ ගත කරනවා වෙන්න පුළුවන් YouTube එකේ විශාල ප්‍රමාණයේ වේලාවක් ගත කරනවා වෙන්න පුළුවන් එතකොට මෙන්න මේ වගේ අන්තර්ජාලයේ ඔබ විශාල ප්‍රමාණයක් කාලය ගත කරනවා එතකොට ඔබ දන්නවා අන්තර්ජාලය භාවිත කරන්න ඒ වගේම ඔබ ළඟ විවිධ හැකියා ඇති තව සමහරු ඉන්න පුළුවන් කවි ලියන්න පුළුවන් තව සමහරු ඉන්න පුළුවන් පොත් ලියන්න පුළුවන් තව සමහරු ඉන්න පුළුවන් විවිධ හැකියා තියෙන චිත්‍ර අඳින්න පුළුවන් මේ වගේ විවිධ අංශවල දක්ෂතා ඔබ සතුව ඇති එතකොට ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබලා ඔබ සමහර විට යම් විෂයකට ඒ කාලේ බොහෝ දක්ෂ වෙලා ඉන්න ඇති. ඔබට මේ විෂය ඉගැන්වීමේ හැකියාව තියෙන පුළුවන්. තව සමහරු ඉන්නවා විවිධ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබලා විවිධ භාෂාවන් හදාරලා තියෙනවා. මේ භාෂා දැනුම ඔබ ළඟ තියෙනවා වෙන්න පුළුවන්. අද වෙනකොට භාවිතා නොකර මේ දැනුම ඔබෙන් අමතක වෙලා යනවා වෙන්න පුළුවන්. ඔබට මෙන්න මේ විදිහට කොලයක් අරන් සටහන් කරලා බලන්න ඔබ සතුව කොයි තරම් මුදල් කළ හැකි හැකියාවන් තියෙනවද කියලා මේක එක අවස්ථාවක් මෙන්න මේ විදිහට සටහන් කරාට පස්සේ ඔබට තේරෙයි මගේ ළඟ කොයි තරම් හැකියාවන් තියෙනවද මේ හැකියාවන් අපිට සමාජයට මුදලට අලෙවි කරන්න පුළුවන් බලන්න ටයිප් සෙටින් කරන්න ගියාම සමහර විට අපි ටයිප් සෙටින් කරන තැනකට අද ගියොත් එහෙම මේ හදිසියේ ඩොකියුමන්ට් එකක් ටයිප් කරගන්න එතකොට ඒගොල්ලෝ කියනවා අද නම් දෙන්න බෑ හෙට අනිද්ද තමයි දෙන්න වෙන්නේ මොකද මේ මේ තරමට අපිට ටයිප් සෙටින් කරන්න තියෙනවා මේක දීමේ හැකියාවක් නැහැ කියලා. හැබැයි ඔබ රජයේ ආයතනයක සේවය කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්, පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔබට හොඳින් ඉංග්‍රීසි භාෂාවට ටයිප් කිරීමේ හැකියාව තියෙන පුළුවන්, සිංහල භාෂාවට ටයිප් කිරීමේ හැකියාව තියෙන පුළුවන්. ඔබ කුංචි මේ මොකක් හරි කුංචි print out එකක් හදලා ඔබට අවශ්‍ය ඕනෑම මේ වගේ දෙයක් ටයිප් කරලා දෙන්න පුළුවන් කියලා පොඩි අපි post එකක් හදලා Facebook එකේ share කරන්න පුළුවන්. එහෙම නැත්නම් කොහේ හරි ආයතනයක් තියෙන තැනක කඩයක් ඉස්සරහ අපිට මේක අලවලා තියන්න පුළුවන්. ඔබට මොනව හරි ටයිප් කරගන්න අවශ්‍යතාවය තියෙනවා නම් දුරකථන අංකයක් දාලා මේක මම ටයිප් කරලා දෙනවා. ඒකට යම් මුදලක් ඔබ අය කරනවා.
මෙන්න බලන්න ඔබ මෙහෙම එකක් අපි කවදාවත් හිතලා තියෙනවද? අමතර ආදායම් මාර්ග කරන්න අඬ ගහපුවාම කතා කරපුවාම යෝජනා කරපුවාම ඔබ කියන්නේ අපෝ මට කාලය නැහැ. මට කිසි දෙයක් කරන්න වෙලාවක් නැහැ. දරුවන් එක්ක මේ දේවල් කරන්න බෑ. හැබැයි ඔබ බලන්න ඔබගේ රාජකාරියටවත් ඔබ පැය කීයක් වැය කරනවද? අපි රාජකාරී ආයතනයක් ඇතුළට ගියපුවාම බලන්න අපි රාජ ආයතනයක් වෙන්න පුළුවන් පෞද්ගලික ආයතනයක් වෙන්න පුළුවන් මේක පෞද්ගලික ආයතනවල බොහොම අඩුයි නමුත් රාජ ආයතනයකට ගියපුවාම වැඩිපුරම උදේ ගියපුවාම උදේ රාජකාරියට ගිහිල්ලා හවස 4 වෙනකන් අපි 4යි කාල වෙනකන් ආයතනයේ ඉන්නවනම් මේ ආයතනය ඇතුලේ ඔබ ඵලදායීව තමන්ගේ රැකියාව අංක 1 තමන් කරන රැකියාව මේ කරන රැකියාව ඇතුලේවත් අපි කොච්චර වෙලාවක් හරියට වැඩ කරනවද කියලා බලන්න මේ පැය ගන්න අපි පැය 8න් හරියටම පැය 8ක්වත් අඩුම වැඩ කරනවාද ඒ වැඩ කරන එකකින් ගන්න දැනුම ඒකවත් අපි පාවිච්චි කරනවාද ඔබේ යම්කිසි අමතර ආදායමක් උත්පාදනය කරගන්න හොඳට බලන්න අපි කාලයට කොයි වගේ මේ කාලය හරියට කළමනාකරණ කරණය කරන જાතියක්ද කියලා ඒ වගේම ඔබ 4යි කාලට ගෙදර ආපුමම ගෙදර ඇවිල්ලා ඔබ ගෙදර ගත කරන කාලය තුල කොයි විදිහටද ඒක ගත කරන්නේ එක පල්ලදායිව ගත කරනවාද අපි එක්ක රූප වාහිනියක් ඉදිරියේ ඉදිරිපිට ඉඳගෙන රූපවාහිනිය දිහා බලාගෙන ඒකේ පෙන්වන දේවල් සමහර විට අද නිවුස් එකක් බැලුවත් අපිට වැදගත්ද කියන ප්‍රශ්නයක් තියෙනවා අපේ මනස අවුල් කරන මනස විකෘති කරන අපේ ශක්තිය හීන කරන දේවල් තමයි රූපවාහිනියක වුණත් අපිට දකින්න හම්බ වෙන්නේ එතකොට බලන්න මේ කාලය කොච්චරද අපි මේ වෙනුවෙන් වැය කරන්නේ කියලා එතකොට මෙන්න මේ විදිහ අපි ළඟ තියෙන හැකියාවන් බොහොමයක් දක්ෂතාවයන් බොහොමයක් තියෙනවා මුදල් කරන්න පුළුවන් මේ හැකියා දක්ෂතාවයන් අඳුන ගන්න මේවා මුදල් බවට පත් කරන්න උත්සාහ කරන්න ඒ විතරක් නෙමෙයි අමතර ආදායම් උත්පාදනය කරන්න ගියාම අපි මුදල් අපි මේ බුද්ධිමත් මුදල් පරිහරණය කිරීම කියන කාරණාවෙදිත් අපි ඔබට උපදෙස් දෙනවා ආයෝජනය කරන්න ඕන අපි අඩුම රජයේ සේවකයෙක් නම් පෞද්ගලික අංශයක සේවකයෙක් නම් අපිට හැකියාව තියෙන්න ඕන අමතර ආදායමක් උත්පාදනය කරන්න ඔබ සතුව හැකියාවන් කිසිම දෙයක් නැත්නම් ව්‍යාපාරයක් අමතර ආදායම් මාර්ගයක් විදිහට ආරම්භ කරන්න නම් අපිට යම් කිසි මුදලක් ඉතුරු කරන්න සිද්ධ වෙනවා එහෙනම් අපි කොහොම හරි අපිට හම්බ වෙන ආදායමෙන් යම් මුදලක් ඉතුරු කරන්න පුරුදු වුණොත් ඒ මුදල ආයෝජනය කරලා අපිට හැකියාව දිනා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. එතනදී මම තවත් කරුණක් ඔබත් එක්ක කතා කරන්නම්. අමතර ආදායමක් ආරම්භ කරන්න කතා කරපුවාම අනේ මුදල් නැහැ අපිට විදිහක් නැහැ කරන්න බැංකු ණය දෙන්නේ නැහැ බැංකු ණය අනුපාත වැඩි. ඔබ හැම වෙලේම හරිම දක්ෂයි චෝදනා කරන්න. හැබැයි ඔබ නිකමට හොයලා බලනවද? ඔබගේ ගේ ඇතුලේ ඔබගේ නිවස ඇතුලේ කොයි තරම් සම්පත් ප්‍රමාණයක් තියෙනවද ඔබ සතුව තියෙන හැකියා දක්ෂතා වගේම ඔබගේ නිවස ඇතුලේ ඔබ භාවිතයට නොගන්නා කොයි තරම් සම්පත් ප්‍රමාණයක් තියෙනවද සමහර විට ඔබ ජීවිතේට මහාන නැති මැෂින් එකක් ඔබ ළඟ තියෙන්න පුළුවන් ඔබට මැහිමේ හැකියාව නැහැ ඔබ මේ මැෂින් එක ළඟ තියාගෙන ඉන්නවා කොහොම හරි මම මැහුම් ක්ලාස් එකකට යනවා මැහුම් පන්තියකට යනවා මහාන ඉගෙන ගන්නවා ඉගෙනගෙන මේකෙන් ප්‍රෙදි මහනවා කියලා ඔබ හිත හිත මේ මැෂින් එක ගේ ඇතුලේ තියාගෙන ඇති. එක්කෝ තාම මේක සමහරට ඔබ බලන්න කොච්චර කාලයක් මේ විදිහට ගේ ඇතුලේ තියෙනවද? ඉස්සර අපේ මුතුන් මිත්තෝ බලන්න අපි මේ විදිහට අනවශ්‍ය දේවල් අපේ ගෙවල් ඇතුලේ ගොඩ ගහගෙන හිටියේ නැහැ. නමුත් මේ වර්තමාන සමාජයට එනකොට අපි බහුතරයක් දෙනා අපිට භාවිතයට අර බුද්ධිමත් මුදල් පරිහරණය කරනවා වගේම තමයි අපි අපිට අවශ්‍ය මුදල අපි හරියට පරිහරණය කරනවද? සමහරට ගෙදර තියෙන කුටුව ගෙදරට එන මිනිස්සුෙකුට ඉඳ ගන්න දෙන්නේ නැහැ. අපි ඒකට අතිවිශාල මුදලක් වියදම් කරලා ඔබට ඉතිරි කරන්න කතා කරපුවම ඔබ ඉතිරි කරන්න බෑ කියනවා. හැබැයි ඔබ අර වගේ පුටු සෙට් එකක් ගෙනල්ලා ගෙදර තියා ගන්නවා මාසයක් ගන්න ඔබ වැටුපෙන් ඒකට කොටසක් වැය කරනවා. හැබැයි මේකෙන් ඔබට කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔබට මෙන්න මේ පුටු සෙට් එකක් ගන්න අපිට පුළුවන්කම තියෙනවා නම් අපි ඒකට යම් කිසි මුදලක් වැටුපෙන් වෙන් කරන්න හැකියාව තියෙනවා නම් ඔබ හිතන්න ඒ අපි හිතමු ලක්ෂයක් එකහමාරක් මේ ඔබ මේ ගන්න මිලදී ගන්න වියදම් කරලා තියෙනවා මේ ලක්ෂය එකහමාර අර ඔබ මේ වියදම් කරපු විදිහට මාසිකව ඔබට ඉතුරු කරන්න පුළුවන් නම් ඔබ සතුව එකතු වෙන ලක්ෂ එකහමාර යොදවලා ඔබට හොඳ ව්‍යාපාරයක් හොඳ ව්‍යවසායක් ආරම්භ කරන්න හැකියාව තියෙනවා මේකේ අපේ ආකල්පයේ ප්‍රමණය වෙනස් කරගන්න ඕන සිතන හිතන විදිහ විතරයි වෙනස් කරගන්න ඕන කරන්න බොහෝ දේවල් අපිට තියෙනවා කායික ශක්තිය වැය කරලා වගේම මානසික ශක්තිය වැය කරලා අපිට බොහෝ ව්‍යාපාර කරන්න පුළුවන් බලන්න අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ආකල්පයක් තියෙනවා අපි කිසිම දෙයක් කරන්න නැමෙන්නේ නැහැ අමතර ආදායම් මාර්ගයකට යන්න කැමති නැහැ සමහරට ඔබට ලැබෙන ආදායම මම ඉස්සෙල්ලා කතා කරා වගේ ජීවත් වෙන්න ප්‍රමාණවත් නැහැ නමුත් ඔබ හිතනවා මම අමතර මේ මොනවා හරි නිෂ්පාදනයක් කරලා බලන්න අපේ රටේ නැති වුණාට වෙනත් රටවල් වල ඉන්න රජයේ සේවකියෝ පෞද්ගලික අංශවල සේවකියෝ තමන්ගේ රාජකාරී කාලය අවසන් කරලා නිවසට ආවට පස්සේ
හවසට මොනවා හරි කෑමක් හදාගෙන තමන්ගේ වාහනයෙන් මම පාරේ අයිනට ගිහිල්ලා හරි ලස්සනට ඒගොල්ලෝ හදාගෙන එන ආහාරය නිෂ්පාදනය එතන අලෙවි කරනවා. එහෙම අලෙවි කරන්න පුරුදු වෙලා ඉන්නවා. පහ විතර වෙනකොට එළියට යන්න පුළුවන් නම් අපිට තව පැය දෙක තුනක් එතන ඉන්න පුළුවන්. බලන්න ඒ සමහර විට ඔබට දවසේ ඔබගේ වැටුපට වැඩි ආදායමක් අර ගත කරන පැය දෙක තුන කාලය ඇතුළත ඔබට උත්පාදනය කරගන්න පුළුවන්. හැබැයි අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ මනස හැදිලා තියෙනවා මේක බොහොම ලැජ්ජ වෙන්න ඕන දෙයක්. මිනිස්සු හිතයි අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ කියලා, අපිට කන්න විදිහක් නැහැ කියලා මිනිස්සු හිතයි. ඒ නිසා මට නම් හරි ලැජ්ජයි, මට ඔය දේ කරන්න බෑ කියන තැනට මනස හදාගෙන ඉන්නවා. හැබැයි අපි මෙන්න මේ විදිහට හිතන තාක්කල් අපිට අමතර ආදායම් මාර්ගයක් උත්පාදනය කරගන්න හම්බ වෙන්නේ නැහැ. පරම්පරාවක් ජාතියක් විදිහට නැගී සිටින හැකියාව හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ළඟ තියෙන දක්ෂතා හැකියාව හොඳින් හඳුනා ගන්න, මේවා මුදල් වලට භාවිතා කරන්න, මුදල් වලට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ගේ ඇතුලේ ඔබගේ නිවස ඇතුලේ කොයි තරම් සම්පත් ප්‍රමාණයක් තියෙනවද කියලා බලන්න. එළියට ගිහාම සමහරට ඔය කතා කරන පුජ්‍යලයන්ගේ ගෙවල් වල තියෙන පුළුවන් සියඹලා ගස් තියෙන පුළුවන්, කරාඹුනටි ගස් තියෙන පුළුවන්, කෝපි ගස් තියෙන පුළුවන්. සමහරට මේ විදිහට අපේ නිවස ඇතුලේ මේ දේවල් තියෙනවා. හැබැයි ඔබ මොහොතක් කල්පනා කරනවද එක්කෝ තමන්ට මේවා භාවිතා කරලා කර්මාන්තයක් ව්‍යවසායක් ආරම්භ කරන්න බැරි නම් අඩුම වශයෙන් මේ දේවල් එකතු කරලා මාසකට යම් මුදලක් බවට පත් කරන්න, මේ ටික එකතු කරලා පිරිසිදු කරලා එළියට දෙන්න හැකියාව තියෙනවද? අපි ගත්තොත් එහෙම බලන්න සියඹලා වගේ දෙයකට ලොකු මේ ගුණාත්මක තත්වයක් තියෙනවා, ලොකු ඉල්ලුමක් තියෙනවා. හැබැයි අපි ගිහිල්ලා ගත්තාම මේ කඩේ තියෙන්නේ අර ඔහේ කඩලා ගෙනල්ලා දාපු පිරිසිදු කරපු නැති සියඹලා තමයි අපි නිකම්ම ගිහිල්ලා තොග කඩේකින් අපි බැලුවාම තියෙන්නේ. හැබැයි අපේ මිනිස්සු පුරුදු වෙලා නැහැ මේ ටික හරියට කඩලා ඒක හරියට සුද්ධ පවිත්‍ර කරලා මේක වැඩි මිලකට අලවි කරන්න, මේක නිෂ්පාදකයෙකුට දෙන්න අපි පුරුදු වෙලා නැහැ. නැත්තම් ඔබගේ ගම්වල අපේ කොට්ටාස ඇතුලේ ඉන්න පුළුවන් වෙන මේ වගේ දේවල් වලින් නිෂ්පාදනය කරන කණ්ඩායම්. මේ කණ්ඩායම් කවුද කියලා අපි හඳුනගෙන අපේ ගෙදර තියෙනවා නම් මෙන්න මේ වගේ ලොකු සියඹලා ගහක් තියෙනවා නම් ඔබට පුළුවන් නම් හරි ලස්සනට මේ සියඹලා ටික කඩලා සෞඛ්‍ය ආරක්ෂිතව පිරිසිදුව මේ ටික පිරිසිදු කරලා අදාළ ආයතනයට ගිහින් දෙන්න බලන හොඳ ආදායම් මාර්ගයක් හදා ගන්න පුළුවන්. මොකද අර පුජ්‍යලයට සමහර විට ඒ අවශ්‍ය සියඹලා ටික මිලදී ගන්න තැනක් නැති වෙන්න පුළුවන්. එතකොට ඔබ මොකද කරන්නේ? අන්න ඒ පුජ්‍යලයා වෙනම කණ්ඩායමක් එකතු කරගෙන සියඹලා ගස් තියෙන තැන්වලට ගිහිල්ලා හොයාගෙන මෙන්න මේ තැන්වලින් මේවා කඩාගෙන අමතර මුදලක් එයා මහන්සියක් ගන්න ඕන එයාගේ ව්‍යාපාරේ සාර්ථක කරගන්න. හැබැයි අපේ ඉන්න මේ ගෙවල් වල මේ සම්පත් කියන පුජ්‍යලයන්ට පුළුවන් මෙන්න මේ දේවල් පාවිච්චි කරලා අර පුජ්‍යලයට සහයක් වෙන අතරම තමන්ගේ ආදායම උත්පාදනය කරන්න. මම මේ කතා කරේ එක දෙයක් විතරයි. ඒ විදිහට ගත්තහම ඔබගේ ගේ ඇතුලේ භාවිතා නොකරන බලන්න ගල් වැලි වෙන්න පුළුවන්, එක්කෝ මැෂින් වර්ග වෙන්න පුළුවන්, සමහරට අවුරුදු දෙක තුනකින් මේක පාවිච්චි කරලා නැහැ. එක්කෝ භාවිතා නොකරන දැන් අද වෙනකොට බලන්න විදුලි උපකරණ බොහොමයක් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මේ ඔක්කොම ගේ ඇසේ ගොඩ ගහගෙන ඉන්නවා. මේකට රුපියල් 30,000, 50,000, 20,000 වගේ විශාල මුදල් ප්‍රමාණයක් ඔබ වියදම් කරලා. අඩුම තරමේ අද වෙනකොට ඔබට අමතර ආදායම් මාර්ගයක් නැත්නම් මෙන්න මේ ඔබ භාවිතා නොකරන මෙන්න මේ දෙයක් අපිට පුළුවන් මුදලට අලවි කරලා ඒ මුදල ඔබගේ ව්‍යාපාරයට ආයෝජනය කරන්න. සමහර විට ඔබට ලොකු ව්‍යාපාරයක් පටන් ගන්න හීනයක් තියෙනවා වෙන්න පුළුවන්. මේකට යන්න ඔබට ආදායමක් නැති වෙන්න පුළුවන්. එතනදිත් ඔබ කරන්න ඕන ඔබ සතුව තියෙන සම්පත් පාවිච්චි කරලා යම්කිසි අමතර ආදායමක් උපයන්න උත්සාහ කරන්න. මේ උපයන ආදායම ඉතිරි කරන්න ඔබ ඒකෙන් යම් කොටසක් වැඩි කොටසක් ඉතුරු කරන්න, කොටසක් පරිභෝජනය කරන්න. මෙන්න මේ වැඩිපුර ඉතිරි කරන කොටස යම් අවස්ථාවකදී ඔබගේ හිතේ තියෙන ව්‍යාපාරය ආරම්භ කරන්න ඔබට අරමුදල් සපයන්න පුළුවන්. මෙන්න මේ අරමුදල භාවිතා කරන්න පුළුවන් ඔබේ ව්‍යාපාරය ආරම්භ කරන්න. අඩුම තරමේ යම් කිසි අමතර ආදායම් මාර්ගයක් උපයන්න උත්සාහ කරන්න. එහෙම උපයන්න උත්සාහ කරොත් ඔබ ඔය කතා කරන ජීවත් වෙන අරගලය ඇතුලේ අපි කියනවා අපි දකින්න බහුතරයක් මිනිසුන්ට ජීවත් වෙන ක්‍රමයක් නැහැ කියනවා. මේ ලංකාව කියන්නේ සම්පත් වලින් පිරිච්ච රටක්. S2 හැරලා එළියට එන්න වෙනත් රටවල් දිහා බලන්න කාන්තාර රටවල් අද වෙනකොට ලෝකෙ දියුණු වෙමින් ඉස්සරහට එනවා. ඒකට මේ මිනිසුන්ට සම්පත් නැහැ. කාන්තාරයේ පැලයක් හිටවන්න බෑ, රෝපණය කරන්න බෑ. මොකද ඒකෙන් අස්සැන්නක් ගන්න බෑ, හිටවන්න බෑ, වතුර නැහැ. හැබැයි කාන්තාරවල ඉන්න අපේ මිනිස්සු අද වෙනකොට මේ රටවල් වල ඉන්න මිනිස්සු වැලි පොළවේ වලක් හරන්න බෑ. නමුත් වටේට මොකක් හරි මුක්කුවක් වගේ මොනවා හරි ආධාරකයක් සවි කරලා වල හරනවා. මේ වල හරලා වෙනත් රටකින් අපේ වගේ රටකින් ගෙනියන සාරවත් පසාර වලට පුරවලා ඒ වල ඇතුලේ බීජ හිටවලා මහා මුහුදෙන් වතුර නැති නිසා මහා මුහුදින් ප්‍රතිමේ ගන්න
නැවත මේ ලුණු ඉවත් කරලා මේ ප්‍රතිචක්‍රීකරණය කරපු වතුර අරගෙන මේ වතුර දාලා මේ මිනිස්සු අද වගා කරනවා අපේ රටේ වගේ දේශීය දේවල් බොහොමයක් විදේශ රටවල් වල අද වෙනකොට වගා කරනවා අපි වැඩ නොකර බලාගෙන ඉන්නකොට අපේ රටේ තියෙන බොහොමයක් සම්පත් ඒ මිනිස්සුන්ගේ රටවල් වලට ගෙනihin ඒ රටවල් වල ආදායම් උත්පාදන මාර්ග නිර්මාණය කරනවා ඒ වෙනත් රටවල් වල ජාතීන් මෙන්න මේ විදිහට ආදායම් මාර්ග උත්පාදනය කරනකොට බලන්න අපේ රටේ මිනිස්සු මේ තියෙන පොළවෙන්වත් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ අපිට එළියට ගිහාම කැලේට ගිහාම මිනිස්සෙක් කියනෝ නම් අපිට ජීවත් වෙන ක්‍රමයක් නැහැ කන්න බොන විදිහක් නැතුව ජීවිතේ විනාශ කරගන්නවා කියලා මේක හරිම ඛේදනීය තත්වයක් එළියට ගියොත් කැලේකට රිංගුවොත් අපිට ගොටුකොළ ටිකක් අලකොළ දඬු ටිකක් මොනතරම් දේවල් කොස්කෙඩියක් කොලස්කෙඩියක් හොයාගන්න බැරි වෙන්නේ නැහැ මේ ටිකක් ගෙනල්ලා අපි පාරක් අයිනේ තියාගෙන විකුණන්න අපේ ධනිස් දෙක නැමෙනවා නම් කාටවත් අතපාන්නේ නැතුව පුරකම් කරන්නේ නැතුව අපිට මේ දේවල් කරන්න හැකියාව තියෙනවා නම් ඔබට අමතර ආදායම් මාර්ගයක් උත්පාදනය වෙනවා මේ අපි කැලේට ගිහිල්ලා හොයාගන්න දේවල් එතකොට ඔබ හිතලා බලන්න ඔබ ආවට පරිසරයේ තියෙන කොයිතරම් සම්පත් ප්‍රමාණයක් තියෙනවද තනකොළ ගහක්වත් තියෙනවද කියලා බලන්න හිතලා අද වෙනකොට තනකොළ ගහත් දේශීය භෝගයක් විදිහට නම් කරලා තියෙනවා සත්තුන්ට ආහාරයක් විදිහට ගන්න පුළුවන් අපේ ලංකාවේ තිබුණ සම්පත් ප්‍රමාණය ගැන මම එදා කිව්වා එදා වැඩසටහනෙදිත් මතක් කරා වගේ එදා හෙළදිවේදී රොබර්ට් නොක්ස් කියන මහත්මයා බලන්න කොයි තරම් අපේ රටේ තියෙන සම්පත් ගැන විස්තර කරනවද අපි භාවිතයට නොගන්න මොන තරම් සම්පත් ප්‍රමාණයක් තියෙනවද ඔබ සතුව ඔබ භාවිතයට නොගන්න මුදලට අලෙවි කරන්නේ නැති හැකියාවන් ප්‍රමාණයක් තියෙනවද කියලා අනිත් කාරණාව තමයි ඔබට හැකියාවන් නැත්නම් අපිට පුළුවන් හැකියාවන් ඇති කරගන්න අපි කොහොමද ඇති කරගන්නේ බලන්න අද වෙනකොට අන්තර්ජාලය කියන අන්තර්ජාලය කියන මාධ්‍ය හරහා කොයිතරම් ආදායම් උත්පාදනය කරන කුංචි වයස්වල තරුණ ළමයි ඉන්නවද කියලා මේකට යොමු වෙන්න ඔය අමතර ආදායම් මාර්ග නැහැ කියන පුද්ගලයන්ට පුළුවන් එක මාසයක් රුපියල් 2000 ගන්න ඉතුරු කරොත් අපිට රුපියල් සාමාන්‍ය මාස 5000ක් යනකොට 10000ක් 20000ක් ගොඩනගා ගන්න පුළුවන් මේ මුදල එකතු කරගන්න ස්කිල් එකක් ඇති කරගන්න මේ වගේ අන්තර්ජාලය පිළිබඳ උගන්වන ආයතන ඕන තරම් තියෙනවා මේ ආයතනයකට යොමු වෙලා ඔබ අර මාසිකව එකතු කරපු මුදල මේගොල්ලන්ට දීලා ඉගෙන ගන්න ඔබගේ හැකියාවන් ඇති කරගන්න අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන් මාධ්‍ය ඕන තරම් තියෙනවා අපි දන්නවා eBay තියෙනවා Pinterest තියෙනවා මේ වගේ කතා කරන ගත්තොත් විශාල ප්‍රමාණයක් තියෙනවා එතකොට මේ විවිධ වෙබ්සයිට් තියෙනවා ඔබට චිත්‍රන් දීමේ හැකියාව තියෙනවා නම් විවිධ නිර්මාණ කරන්න පුළුවන්කම තියෙනවා නම් මේ හරහා ඔබට අමතර ආදායම් මාර්ග උත්පාදනය කරන්න අන්තර්ජාලය හොඳ මාධ්‍යයක් වෙලා තියෙනවා මේ අන්තර්ජාලය පැත්තෙන් ඔබේ මානසික ශක්තිය පාවිච්චි කරලා ඔබට කතාවක් නම කතාවක් ලියන්න පුළුවන් නම් මේ වගේ මුදල් එන්නේ එක අවස්ථාවකදී විතරක් නෙමෙයි මේ වගේ දෙයක් නිර්මාණය කරලා අපිට අලෙවි කරන දුන්නට පස්සේ අලෙවි කරන අවස්ථාවන් බලන්න මේක අලෙවි වෙන අවස්ථාවක් ගානේ ආය මේක නිර්මාණය කරන පුද්ගලයාට මුදල් හම්බ වෙනවා අපි බලන්න අපි අද කරන්නේ මුදල් මත යැපෙන જાතියක්ද එහෙමත් නැත්නම් අපි මුදල නිසා අපි ජීවිතේ විනාශ කර ගන්නවා මේ බහුතරයක් දෙනා බලන්න අපිට සිද්ධ වෙලා තියෙන මුදලට ඕන විදිහට ජීවත් වෙන්නද අපි එහෙම නැත්නම් මුදල් අපිට ඕන විදිහට භාවිතා කරන්නද ඕන මේ දෙක හරියට තේරුම් ගන්න මුදලට අපි පාලනය වෙනවද එහෙම නැත්නම් අපි මුදල් පාලනය කරනවද කියන කාරණාව මේක තේරුම් අරගත්තොත් අපිට හැකියාව තියෙනවා මුදල් ආයෝජනය කරලා වැඩ දැන් කාලයක් මහන්සි වෙලා වැඩ කරොත් බලන්න අපේ ලංකාවේ විහිවෙච්ච සුවිශේෂී ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ මේගොල්ලෝ බොහොම විශිෂ්ටයි මූල සාක්ෂරතාවය කියන ඥාණය මිනිසුන්ට සහජයෙන් හම්බ වෙලා තියෙනවා මේ අපේ රටේ දැන් තියෙන තරඟකාරීත්වයත් එක්ක ආරම්භ කරන ව්‍යාපාරවල මූල්‍ය සාක්ෂරතාවය කියන එක නැහැ ප්‍රායෝගික ව්‍යාපාර දැනුම විතරක් තිබිලා අපිට ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න බැහැ මේ මූල්‍ය සාක්ෂරතාවය කියන එක වර්තමාන සමාජය ඇතුලේ ඔබේ ව්‍යාපාරයේ හිමිපෙත්තට අරගෙන යන්න ඔබ අමතර ආදායමක් උත්පාදනය කරන්න ඔබේ ජීවිතය සැපවත් කරගන්න නම් මූල්‍ය සාක්ෂරතා දැනුම ඉතා වැදගත් වෙනවා මේකේ එක කොටසක් තමයි මේ අමතර ආදායම් මාර්ග සකස් කර ගැනීම කියලා කියන්නේ ඔබ සතුව තියෙන හැකියාව කුසලතාවය දක්ෂතාවය කියන එක අසීමිතයි මෙන්න මේ අසීමිත හැකියාවන් හඳුනා ගන්න මේ අසීමිත හැකියාවන් හඳුනා ගත්තොත් ඔබට හැකියාව තියෙනවා අමතර ආදායම් මාර්ග රැස් කරන්න ඒ වගේම තමයි හැම වෙලාවෙම ඔබේ තිබෙන රැකියාව ආරක්ෂා කරගන්න තිබෙන රැකියාව ආරක්ෂා කරගන්න එක අංක 1 ඒ නිසා ඔබ ගන්න වැටුපට ඔබගේ සාධාරණත්වය ඉෂ්ට කරන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න ඔබට වැටුපක් ගෙවනවා නම් රජයේ සේවකයෙක් නම් ඔබ පෞද්ගලික අංශයේ සේවකයෙක් නම් ඔබ රජයේ සේවකයෙක් වුණොත් ඔබ මේ වැටුප් ලබන්නේ මේ ලංකාව ඇතුලේ ඉන්න
මේ දරිද්‍රතාවයෙන් පෙළෙන පීඩිත වෙලා ඉන්න අපේ රටේ මහ ජනතාවගේ ගිල වැටුපෙන් ඒක අපි හොඳින් තේරුම් ගන්න ඕන ඒ මිනිස්සු දෙන වැටුප ඔබට සාධාරණයක් කරන්න එහෙම නැති වුණොත් අපිට ඒක මේ ආත්මේ තියා එන ආත්මිකව ජීවා ගන්න බැරි පාප කර්මයක් වෙනවා ඒ නිසා එක පළවෙනි එක තිබෙන රැකියාව ආරක්ෂා කරගෙන වැඩ කරන්න අපේ රටේ මිනිස්සු වෙනුවෙන් ඔවුන් දෙන වැටුපට දෙවෙනි කාරණාව තමයි අලුත් අලුත් දක්ෂතා ඇති කරගන්න ඔබ කියනවා නම් මං කිසි දෙයක් දන්නේ නැහැ මට හැකියාවක් නැහැ මට මුකුත් කරන්න බෑ කියලා ඔබ සතු බොහෝ හැකියා දක්ෂතා ප්‍රමාණයක් තියෙනවා ඒක හඳුනා ගන්න හඳුනාගෙන මෙන්න මේ ඔබ ළඟ තියෙන පුංචි දක්ෂතාවය දැනුම එකතු කරලා කුසලතාවය වැඩි කරලා ඒ දක්ෂතාවය වැඩි දියුණු කරගන්න දක්ෂතාවය වැඩි දියුණු කරගන්න ඔබට හැකියාව හම්බ වුණොත් ඒ ඔස්සේ ඔබට අමතර ආදායම් මාර්ගයක් උත්පාදනය කරගන්න පුළුවන් ඒ නිසා අනිවාර්යයෙන් මේක කරන්න ඕන දෙයක් අපේ රටේ ඉන්න බහුතරයක් ජනතාවට හැකියා දක්ෂතා නැහැ මේක හරිම කනගාටුවට කරුණක් වෙනත් රටවල් වල කර්මාන්ත ආරම්භ කරන මානව සම්පත් නැහැ ඒ කර්මාන්ත වලට යොදව ගන්න මානව සම්පත් නැහැ මොකද ඒ රටවල් වල ඉන්න ජනතාව හැකියාවෙන් කුසලතාවෙන් දක්ෂතාවෙන් පරිපූර්ණයි ඒ මිනිසුන්ට නිකන් ඉන්න වෙලාවක් නැහැ ඒ මිනිස්සු හැම වෙලාවෙම වැඩ කරනවා එතකොට බොහෝමයක් ආයෝජකයෝ ලංකාවට එන්නේ මෙන්න මේ කියන මානව සම්පත හොයාගෙන. එයි මේ ලංකාව ඇතුළේ ඉන්න මිනිස්සු බොහෝමයක් දෙනා ඉන්නේ නිකන්. වැඩක් කරන්නේ නැහැ. ඒ නිසා වැඩිපුරම කාලේ කාලා දාන්නේ නිකන්. කරන්න දෙයක් නැහැ. හුවත් කියන්නේ කරන්න දෙයක් නැහැ. ළඟට ගිහිල්ලා බැලුවොත් කතා කරලා බැලුවොත් ඔහු ළඟ තියෙන හැකියා දක්ෂතා සීමිතයි. මෙන්න මේවා පාවිච්චි කරන්න බලන්න වෙන මේ අපි දන පාකිස්තානයේ යකඩ ගැහණිය මුනිබා මසාරි. මුනිබා මසාරි කියන්නේ එයා යම් කිසි අවස්ථාවක කිසිම දෙයක් නැතුව ගෘහණියක් විදියට ඉඳලා ආබාධිත වුණාට පස්සේ එයා අඳුනගත්ත එයාගේ හැකියාව එයා කියනවා ලෝකෙ මිනිස්සු මා දිහා බලලා මා මගෙන් දකින්නේ මගේ තියෙන ආබාධිතභාවය හැබැයි මම දකින්නේ මගේ ඇතුළේ තියෙන හැකියාව හරියට අර මං එදත් කියනවා වගේම හැමදාම කතා කරනවා වගේ හෙණ්ඩුවක් ගත්ත හෙණ්ඩුවකින් අලියෙක්ව මෙල්ල කරලා තියෙනවා වගේ මහා හැකියාවන් ප්‍රමාණයක් තියෙන ලෝකේ ඉන්න බුද්ධිමත්ම ජාතිය වෙච්ච මේ ශ්‍රී ලාංකිකයෝ මේ රටේ මිනිස්සු අර හෙඬුවෙන් මෙල්ල කරලා තියෙන අලියෙක් වගේ මහා හැකියාවක් තමන්ගේ ශරීරය තුල තමන් තුල ගොනු කරගෙන කිසිම දෙයක් නැති ජාතියක් විදිහට එකතැනකට වෙලා එකතු වෙලා ඔහේ නතර වෙලා ඉන්න එක ගැන හරි කනගාටුවක් තියෙනවා ඒ නිසා ආරාධනා කරනවා ඔයාගේ ළඟ තියෙන හැකියාවන් දියුණු කරගන්න හැකියාවන් වැඩි දියුණු කරගන්න මෙන්න මේ ටික අරගෙන එළියට එන්න ඔබට හැකියා දක්ෂතා අඳුනගන්න පුළුවන්කමක් තියෙනවා ඔබ ළඟ තියෙන එකට පුංචි උදාහරණයක් මම පුංචි උපදේශයක් දෙන්නම් ඔබ සමහර විට පොයින්ට් තුනක් මම ඔබට කියන්නම් ඔබ සමහර විට යම් දෙයකට දක්ෂ ඇති මේ දක්ෂතාවය ඔබ සහජයෙන් ගේන එකක් වෙන්න ඇති මේක තමයි ඔබ තුල තියෙන දක්ෂතාවය ඔබගේ ඇතුලේ ඉන්න කෙනා වෙන්න පුළුවන් මේක එක අවස්ථාවක් මේකත් එක්කම ගත්තාම ඔබට හිතේ යම් අවස්ථාවකදී මේ සමාජයට මේ ලෝකෙට මට දෙන්න දෙයක් මගේ ළඟ තියෙනවා මට අලුත් නිර්මාණයක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා මං මෙන්න මේ දේ දුන්නොත් මේකේ සමාජයට ලොකු දෙයක් වෙයි දැනට වෙන්නේ නැති දෙයක් මං මේ දෙන නිර්මාණයේ ඔස්සේ වෙනවා කියලා එහෙම දෙයක් හිතනවා නම් ඒ පිළිබඳ ඔබට හැකියාවක් තියෙනවා නම් මේක තමයි ඔබේ ඇතුලේ ඉන්න කෙනා හඳුනා ගන්න තියෙන අවස්ථාව ඒකේ අනිත් කොටස තමයි ඔබ යන එනකොට මග තොටේදී පුවත්පතක් බලනකොට රූපවාහිනියක් නරඹනකොට යම් අවස්ථාවකදී ඔබ යන්නේ ටෙලිනාට්‍යයක් බලන්න නම් රූපවාහිනිය දාන්නේ ඔබගේ හිත ඔබගේ ඇස ගිහිල්ලා නතර වෙනව නම් වෙනත් රූපවාහිනී වැඩසටහනක මං අර ඉස්සලා කියපු දෙකත් එක්ක ඒ කාරණාව සම්බන්ධ වෙනව නම් ඒ තමයි ඔබගේ ඇතුලේ ඉන්න කෙනා ඔබ වැඩ කරන්නේ ඔබගේ අපි කතා කරන උඩු හිතත් එක්ක ඔබගේ යටිහිත කියන කෙනා නිද්‍රාශීලී වෙලා ඉන්නව අර මහ දැවැන්ත අලියාගේ තිර ශක්තිය වගේ අර හෙණ්ඩුවෙන් මෙල්ල කරලා ඉන්නවා වගේ යටිහිත උඩු හිතින් අපි ජීවත් වෙනවා අන්න අර මම කියපු පොයින්ට්ස් තුන ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න මෙන්න මේ ඇතුලේ ඉන්න කෙනාට අවධානය දෙන්න ඇතුලේ ඉන්න කෙනා වරින් වර ඔබට ඇනලා කියනවා ඔබ ළඟ තියෙන ශක්තිය මේකයි කියලා ඔබ තඹේකටවත් ඒ කියන දේවල් ගණන් ගන්නේ නැහැ උඩු හිතින් ඔබ ජීවත් වෙනවා මම අවසාන වශයෙන් ඔබට ආරාධනා කරනවා ඔබ තුල තියෙන මෙන්න මේ දක්ෂතාවය හැකියාව හඳුනා ගන්න වැඩ කරන්න අපිට පුළුවන් කාලයක් මහන්සි වෙලා වැඩ කරන්න ඔබගේ අරමුණු ඉලක්ක ගොඩනගා ගන්න මේ හරහා අපි වැඩ කරමු වැඩ කරලා අවසානයේ ඔබගෙන් වැඩ ගන්න තැනට සමාජයේ පත් වෙන තුරු ඔබට වැඩ කරන්න හැකියාව තියෙනවා අපිට අමතර ආදායම් මාර්ග උත්පාදනය කරගන්න අවස්ථාව ඕන තරම් තියෙනවා නව දක්ෂතා ඇති කරගන්න අමතර වගකීම් බාර ගන්න මේ වගකීම් බාර ගැනීමත් එක්ක ඔබට හොඳ සම්බන්ධතා ගොඩනැගෙනවා ඔබ සමාජයේ පිළිගන්න දන්න කෙනෙක් බවට පත් වෙනවා
එතකොට ඔබ වැඩක් කරන්නේ නැත්නම් ඔබගෙන් වැඩක් අරගෙන ඔබට අඩුම හවුල් ව්‍යාපාරයකට හරි සම්බන්ධ වෙන්න හැකියාව හම්බ වෙයි ඔබගෙන් වැඩක් ගන්න මිනිස් ඔබට ආදායමක් ගෙවන්න සූදානම් වෙයි මෙන්න මේ මේ විදිහට හරි ඔබ අමතර ආදායමක් උත්පාදනය කරන කෙනෙක් බවට පත් වෙන්න මෙහෙම කියමින් මම ඔබ සියලුම දෙනාට සුබ දවසක් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මම අදට සමු දෙනවා බොහොමත්ම ස්තුති ආරචාර්යා පද්දනම වෙනුවෙන් සහ මේ මෙනුවෙන් මට ආරාධනා කරපු ආරචාර්යා පද්දනම සියලුම සාමාජිකයන්ට